ದಿನಸುಂದರ ಅದರ ಕಿಮ್ಮ ನಮಗೆ ನಾವು ನಮ್ಕಾಗಿ ದೇವಂತರದಿಂದ ಪೇತೃತ್ವ ಹಾಸ್ಯ ಇಷ್ಟ ಮನೆಯ ಜೈವಿಕರ ಮೇಲೆ ಕೇಳಿದ ಹಾಸ್ಯ ಹಾಸ್ಯಗಾನ ಜೈವಿಕರಿಂದ ಆವಿ ದೇವಂತರಾಗಿದ್ದ ತವಾ ಮುಂದೆ ಅದರಾಟ ಅನುದಿನ ಆಯ್ತಾವ ಪೇತೃತ್ವಾಗಿದ್ದರ ಅನುದಿನ ಒಕ್ಕ ಮುಖ್ಯ ದಾಹ ಸಿಡ್ನಿ ವಿಶೇಷವಾಗಿ ಆಗಿ ಪ್ರತಿ ಆಸ್ಟ್ರೇಲಿಯಾಗೆ ಮಿಷನ್ ನಾಸಿ ಅಪ್ಪಿಯೋಗ ಮಿಷನ್ ಸ್ವೀಕರಣ ಇವಾಗ ನಮ್ಮ ಮಗಿ ಭಾರತ ಪ್ರಧಾನ ಕಾರ್ಯಕ್ರಮ ನಾಲ್ಕಾವೆ ತರುಣ ಕಟ್ಟಿದೆ ಲಕು ಪ್ರೋಗ್ರಾಮ್ಸ್ ಮಗಿ ಧರ್ಮ ಲಾಸ್ತಿ ವೇನೋ ಹಾಗೆ ಲಕು ಆರ್ಗನೈಸ್ ಪ್ರತ್ಯೇಕ ಸದಾಗ ಲಾಸ್ತಿ ವೇನೋ ಆಗಸ್ಟ್ ಮಾಸ ಸೆಪ್ಟೆಂಬರ್ ಮಾಸ ಸಾರಿ ಜೂಲಿ ಮಾಸ ಇಸಿ ಹಂತ ಕಲಾಂಬ ಡೈಸಿಗೆ ಐಥರ್ಸ್ ರಿಟ್ರೀಟ್ ಸೆಂಟ್ ಜೋಸೆಫ್ ಕೆಟಿಎನ್ ಜೋಸೆಫ್ ಸ್ಟೇಡಿಯಂ ಕ್ಕೆ ವಿಜಿಲ್ ಕಾಪಿದೆ ಇರೋ ಎಮ್ಎನ್ ಅಭಿ ಯಾತ್ನಾ ಕರುಣ ಅಧ್ಯಾತ್ರಿಯು ಇವಾಗೇಮ ಜೂಲಿ ಮಾಸೆ ಆಗಸ್ಟ್ ಮಾಸ ತಿಯಾ ದಿಸೆ ಸೆಪ್ಟೆಂಬರ್ ಲೇಕ ಕೆಟಿ ಅಪ್ಲೋಕು ವೇಳ ಅಂತನ ಕೈತಿ ಅಸೆ ವಿಶೇಷ ಅದಕ್ಕೆ ಮೊದಲ ಒಂದು ವರ್ಲ್ಡ್ ಯುದ್ಧಕ್ಕೆ ಅನ್ನ ಬ್ಯಾರಿ ವರ್ಲ್ಡ್ ಯುದ್ಧಕ್ಕೆ ಅನ್ನ ಬರ್ನ ಇಕ್ಕೇ 1 ಮಿಲಿಯನ್ ಇತ್ರ ಓನವನ ಮತ್ತೆ ಕಾಪಿದೆ ಈಗ ಫೋರ್ಥ್ ಅಪ್ಲೋಡ್ ದಟ್ ಮೀನ್ಸ್ ಫುಲ್ ಮ್ಯೂಸಿಕ್ ಫುಲ್ ಸಾಂಗ್ ಸಿಸ್ಟಮ್ ಬೀಚ್ಗೆ ವಿಷಯ ಪ್ರಕಟ ಕಥ ಇಲ್ಲೂ ಏಮಾಯ್ ವಿಷಯ ಪ್ರಕೋಸ್ಕರ ಕಲಾ ಬೀಚ್ಗೆ ಸ್ಟೇಜ್ಗೆ ಹಾಕಿ ದಟ್ಟ ಸ್ಟೇಜ್ಗೆ ಶಿಪ್ಪಿಗೆ ಇದ್ದಾನೆ ಬಸ್ ಕ್ಯಾಥಲಿಕ್ ಟ್ರೆಡಿಷನಲ್ ಕಲ್ಚರ್ ಕ್ಯಾಥಲಿಕ್ ಕಲ್ಚರ್ ಈಗ ಅಂತಕರ ಅಂತ ಕ್ಯಾರಿಸ್ಮೆಟಿಕ್ ಆಗಿ ಸೆಂಟಿಫೈ ಧರ್ಮ ಹಾಗೆ ಮಾಸೆ ಕಾಮಾರ ನೆಹವಾರ ರೋಗ ಪೀಡಾ ಮತ್ತು ಪ್ರಶ್ನೆ ಮಾರ್ಗ ಆಗ್ತಾ ಇರ್ತೀರ ಉತ್ತಮೆಯಾಗಿ ಪ್ರಸಾದಿಯಾನಂದಿಯ ಪ್ರೇಮ ಶುದಾತ್ಮಿ ಮಹನ್ಸಿಗೆ ಸಹಭಾಗಿ ಪಾವತಿ
Thank you.
වහන්සේකලාය මනුෂ්‍ය වෙන්න කෙරේ යවයි බලාසෙක. You just think that's how
ප්‍රශ්න ස්කූල් දෙකක් ගන්නත්දී තේරෙනවා නේද? දැන් පිරිමි කැමති වෙන්නේ කොහමද? ඒ කියන්නේ වෛශ්‍යාවක් වෙලා දික්කසාද කරන්න පුළුවන් නම්ද කැමති වෙන්නේ? නැත්නම් උද්දර බුදු වැඩ වෙනවා දික්කසාද කරන්න පුළුවන් නම්ද කැමති වෙන්නේ? දෙකම යමු. කොහොමද දික්කසාද කරන්න පුළුවන්? ඉන්සිඩන්ට් එකකදී ඒක ෆේස් කරන විදිහක් නේද?
දැන් එතනදී ජේසුට ආයි අමුතුවෙන් කතාන්න දෙයක් නැහැ. ඒ ජේසු ස්වාමීන් වහන්සේ ඒ ඇත්තටම බයිබලයේ තාපකේ හදවත මොකක්ද? ප්‍රශ්නෙට උත්තර මේක කිව්වොත් මේක වෙනවා. අර කිව්වොත් මේක වෙනව නෙමෙයි. තාපකේ හදවතේ තියෙන මොකක්ද? ඒ කියන්නේ දෙවියන් වහන්සේ එක්කල දෙය මිනිස්යාට වෙන් කරන්න බෑ. එතන ජේසු ඉද්දි අපි එතන තාපකේ හදවත ඇස්සේ එල්ලේ දැක් ජේසු සමාජයේ දැක්කේ මේල් ඩොමිනන්ස් සොසයිටි තත් කාන්තාව පහත් කර පුතිමෝ කියනවා මාලි දේවමාලිගාවේ කාන්තාවට එන්න බෑ බිරිඳියන් කියන තුන්ද අද මුස්ලිම් පල්ලි ඉස්ලාම් පල්ලි වලත් ඒක තියෙනවා තේනවා ඔස්ට්‍රේලියාව කොහොමද දන්නේ තේනවා ඔස්ට්‍රේලියාව කියන එකම නැස්ස නැසෙන්නේ තේනවා නේද ඒක නිසා ඒක එතනින් එහාට අතුරට එන්න බෑ දැන් එහෙම සම්පූර්ණ සෙටප් එක දකින්නේ චූටි කාලේ ජේසු දකින්න එක විදියකට නා උන්වහන්සේ වෙනම කාන්තත් එක්ක ඒ කාන්තත් වෙනම ගමු දෙමුකට යනවා දැන් ලෝකේ ලෝකේ දකින්න විද්‍යට යාව උනාසෙ විහිරෙන්නේ නැහැ උනාසෙ කියන ලෝකේ ඒ ලෝකේ දකින්න රාමුවට වහන්න යන ජේසු හිතන්න වෙනම විදියට තත් ඔය අපේ ජීවිතයේ අපි අපි ලෝකේ තමයි හැබැයි ලෝකෙට ආයිති තත් ඔබ අපේ ජීවිතේ හැම තිස්සම අපිට පුරුද්දක් තියෙනවා තාතත් එක්ක ස්වාමිනාස්තික ගනුදෙනවා අපි පුරුද්දක් තියෙනවා සිද්ධිය අපිට 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 ඊතර ස්වාමිනාස්තික මගේ ජීවිතේ මගේ අද මට ප්‍රැක්ටිකලි මගේ ට්‍රැඩිෂනල් විදියට මගේ ෆ්‍රේම් එකේ මට ප්‍රේ කරගන්න විදියක් නෑ ප්‍රැක්ටිකලි බෑ තේරුණාද අද මට ප්‍රේ කරගන්න බෑ මේ මොකද කරන්නේ එළ ඉස්සල්ලා ජේසුස්ගාව දන ගහලා සපසතාස්සේසා දන ගහලා සුටි ප්‍රයයක් කියලා ආව දැන් අද ඊතර සුටි ප්‍රයයක් විනාඩි 20ක් විතර නම් ජේසුස්ගාව ඉන්නේ නැති හරි ඊට පස්සේ අපි බිස්නස් එකේ ස්පෝන්සර් වෙයි කරා ඊට පස්සේ ආයි සිද්ධි දා ගන්නද ඔතනදී ප්‍රේක්ෂක මලස් කරලා ෆාදර් මම කියුවා ෆාදර් මම දෙයක් ප්‍රේක් කරන්න ඕනේ මම ඕනේ තරක ඉන්න අපිට ප්‍රේක් කරන්න ඕන පුළුවන් තරමට යන්න ඕනේ එතනින් පස්සේ තමයි අද ප්‍රෝග්‍රෑම් එකට 10ට යන්නේ තර අද ඒක කර නමුත් ඒක හරි ඒ සිද්ධිය මට කරගන්න බැරි වුණා මගේ ජීවිතේ ඒක එතනදී තාත්තික ස්වාමිනාස්තික කරන ගණදෙනුවා සාමාන්‍යික මගේ ජීවිතේ එදින සාමාන්‍යික ජීවිතයේ වෙද්දී අමුතුවෙන් සිද්ධියකදී කනෙක්ට් වෙන්න ඕනේ නැහැ. අපි කියනවා සිද්ධියකදී කනෙක්ට් කරන අර මොකද දාන ක්‍රයිසිස් ඔරියන්ටඩ් ස්පිරිටුවල් මම ක්‍රයිසිස් ඔරියන්ටඩ් ප්‍රේයර් කියන ක්‍රයිසිස් ඔරියන්ටඩ් ඒ කියන්නේ සිද්ධියකදී ප්‍රශ්නෙකදී තමයි දෙයනේ කියලා ප්‍රශ්නෙකට යනවා. ඒ ඉවසේ ඉත දාගනේ ප්‍රශ්නේ උනාසේ ගාවිද වෙනෝ කනෙක්ෂන් ගන්න වෙලා හිතනවා නේද ඒකදී අපිට එතකොට දැන් මේක අපි දමු ආලේර උනාසේට අපි ජීවිතේ දෙන්නේ ස්පෙයාර් වීල් එක තමයි අපි කියන ස්පෙයාර් වීල් ස්පිරිටුවල් කියන්නේ ස්පෙයාර් වීල් ස්පිරිටුවල් කියන එක මතම ජේසුස් වහන්සේ ස්පෙයාර් වීල් එක වගේ උනාසේ ඉන්න අපේ ඇතුලේ ස්ටියරින් වීල් එක අපි ගමන යනවා ප්‍රශ්නයක් වෙච්ච ගමන් මොදෙල්ිය දෙකයි යේසු කරනවා යේසු වරන හැබැයි ගැරේජ් එකේ ගිහලා වාහනේ හදාගත්තෙන් පස්සේ ආයෙත් උනාසෙ දිකිනවා තේමදිය අපිට ඕන විදිහට අපි යන අර ඔයකේ උලම් බයි උඹ කොම්බන්නේ මොන උනාසෙ මතක් දැන් මෙතනදී ජේසුට මේ ප්‍රශ්නේ ආවා කියලා ජේසුට වෙනම ඒකන දැන් ජේසුමද උනාසෙ හැම අපි මාර්කේ 35 කතා කරලා කියනවා උනාසේ හිරුදාවට බොහෝ කලින් කඳු මොනකට කියලා යන්නේ අපි ලුක්යි දුලයි කතා කරලා කිව්වෝ උනාසේ කඳුකට වැඩමද ඒ දවස මුළු රාත්‍රිය අත්දැක ගන්න ජේසු හැමතිස්සම ඒ කනෙක්ෂන් එකේ ඉද්දි සිද්ධියට අවශ්‍ය දේවල් අස දක්වන තේරුණාද අපේ ජීවිතේ අපි ගොඩාක් වෙලාවට කලබල වෙන්නේ කුලප්පු වෙන්නේ එතන සම්බන්ධකම් එතන කනෙක්ෂන් එක නැති වෙයි. ඒ බලන්න උනාසේ කතා කරලා තියෙනවා. දැන් මේක කොහොමද විකසවද කියලා ඉපාද කියන්නේ. ඌ මේ ආඥාව පැනවුවේ ඔබේ දැනකම නිසා. ඒ මැවීමේ මුල සිට දෙවියන් වහන්සේ ඔව් ස්ත්‍රිය පුරුෂය වශයෙන් මැවුසේ. ඒ හේතු කරගෙන මිනිස්සේ තම පියාද මවද අතහැර සිය බාහිර යාමට අනුකරන්නේ. දැන් වගේ මිනිස්සු විතරක් නෙමෙයි
භාර්යාවක් එනවා. ඒ කියන්නේ එතකොට ඒ attachment එක ඒ craving එක කොහොමද එන්නේ? ඒ craving එක කොහොමද එන්නේ? අර මවද පියාද අතහැර දෙවිදට අලුම් කරලා attachment එක craving එක ඒක වැවීමේදී උනහස්සේ මොකද්ද කරන්නේ? මුලින්ම මම නිකාව මේක ඊයේ කිව්වම අද වෙන පැත්තට ටච් කරා. මුලින්ම මම නිකාව ආදම් කියන්නේ ඇදම් කියලා කියන්නේ රෙඩ් සොයිල් පස්සේ මම ඉතින් ඒකම මම ලේ කොහෙන්ද මොකද ගන්න ඉලට ගන්න තේරුණා? එතන ආදම්ගේ කොටසක් නේද? කියන්නේ දැන් ඊමන් කියෝ එක දැන් ඒව මේ ආදම් ඉස්සින් දෙන්න පරක් වෙන්න ගත්තාද? පරක් වෙන්න ගත්තකම මේ වල මේක හරි යන්නේ නැහැ. එදා නේද මම කපුල් මාට්ටුවක් දාලා ආදම් ගඩබඩ කරලා වට්ටලා බඩව නැගලා ඉලෑන්ට් එක ගන්නවද මේ ඔක්කොම ලේ තියනවා. තව එකක් අඩු එකක්. ඒව මවන්න. අනිත් එක මේ තව එකක් හදලා නැසෙයි. තව ඒව කාර ගෑනින් කොහොමද දන්නේ? මේ ඔෆිස් ගියද පරක් වෙන්නේ? පැත්තකින් කියලා තේමක් කියලා. ඔය ජීවිතේක ජීවිත නැහැ. ඔය ගහක් කරන එක දෙක කරා මාමහන්නේ නැති බල්ලෙක් කරා ඉලක්කය දිරුවා. දැන් ඒකම මොනවද තිබිලාද කියලා බල්ල දිරුවා තමයි. දාද යන්න බෑ. අපෝ යන්න දැන් කොහොමද මහල බල බල දෙවනස මෙතන ගියේ කියලා බල්ල. ඊට පස්සේ දෙවනස එළවන් ගියා. අද ඒව මොවන්නේ? බල්ල කියලා කිය 1000 වෙලේක ඉක්මන් වෙන බිලයක් යනවා. දැන් දෙවනස මූදේ මාර බල්ලේ නැසබලෝර මාරවැඩි මවන්නත් එපේ ඉලාරේ කක්කද දෙන බබලන්ට එහෙමම ඒක කාම්පා වැඩි ගන්නවා කියලා කියන්නේ මේක ලස්සන කනෙක්ෂන් එකක් තියෙනවා. අපි හැමෝගේම අඩුවක් තියෙනවා. අපි හැමෝම මේ ලෝකේ ඉන්නේ අඩුවක් එක්ක. ඒක ක්‍රේවින් එක. ඒක පුරවන්න පුළුවන් දෙවියන් අසලට. දැන් අපි මොකද කරන්නේ? අපි ඔය ක්‍රේවිං එක දෙවියන් වහන්සේ පුරවන්න කියලා වගේ හස්බන්ඩ් පුරවන්න දැන් බලුවා නම් එපා මට. අද අපි දැන් අපේ පොල් පස්ස තියෙනවා. හරි ඒක දැන් මොකද අපේ අටි කියන ගොතු උඹුඩු වගේ දැන් ඒක බලුවා නම් මොල් ගහක් දාලා වගේ කොහොම වුණත් අත අපි හුඹ දාගෙන බලපස්ස. දැන් ඒ කියන්නේ ඔයාට හිතුනේ අර ඔයාට හිතුනේ ඔයාගේ හස්බන්ඩ් ඔයාගේ අඩු පුරවන්න පුළුවන්. ඉනිෂියල් ට්‍රැක්ෂන් එක දාන්න ඕන. ඒ කියන්නේ දැන් ඒක මුලදී රිලේෂන්ෂිප් එකේ මුලදී තේරෙන විනා ට්‍රැක්ෂන් එකක් තියෙනවා. ඒ ට්‍රැක්ෂන් එක කියන්නේ නැති වෙනවා. අපි දමු දෙයක් ලබා ගත්තා කියලා. මම හිතන්නේ මේ මොකද මගේ අද මේක තියෙනවා. හරිද? මම මේක දකින්න. හරිද?
මොකද වෙන්නේ? අම්මා මරණ තාත්තා මරණයින් පස්සේ
තත්ත්වයේ බොඩි එක නාසන කරපේ මම අපේ ගෙදර ගම එයාගේ බොඩි එක සාලේ තියෙද්දි මම පූජාව තියලා අපම් පූජාව තියලා ඉවරලා අම්මටක මම එදා ඇඳට එනවා ඇඳට ඇවිල්ලා මම කතා කරන්න ගියදී අම්මට කවුරුත් ඇඬුවේ නැහැ තාත්තා අම්ම කියලා පුතේ මට හරි අමුතු දෙයක් දැනෙනවා මම මොකක්ද අපේ හරි අමුතු දෙයක් දැනෙනේ මම තමයි ඒකේ බොන්ඩ් එක හරි ස්ට්‍රොง හරිද जीवित किसी थियोलॉजी के लिए कहा करते हैं अपने अब यार सफलता में क्यों हुआ यार एक्सपीरियंस कर लेते हैं शुद्ध आप में ऐसे हम सबके साथ जो हमने सीखा था मैं थाप था बताने थाप था बताने जैसे मार रखा था ना मुझे वो एक ऐसे शॉक को ना एक ऐसे खता रखा यार वो क्या करे स्वामी हमने से अभी बा एक तो कराने අපි හැම සම්බන්ධ කමකම අස්සේ ඉන්නේ ජේසු. එතන කොච්චර ඔයා අපි කොච්චර රැලි කරා තේරුම් ගන්න. සොත් ඒ ඇක්චුලි මගේ ක්‍රේවින්ග් මගේ අඩුව මගේ ඉලැටේ අඩුව එනවා මේක ඉලැටේ තියෙන අඩුව තියෙන්නේ පිරිමයාට විතරක් මේ කාන්තාවට තියෙනවා. ඒ හිස්කමක් තියෙනවා. ඒ කියන්නේ ඒක පුරවන්න පුළුවන් උනාසක විතරයි. මොන බල්ටියක හවත් මොන දේුණා කසේ නගසේ හරලාසට කියනවා. my heart is restless until I rest in thee. දෙවියන් වහන්සේ එක් කරන්න ඕනේ මනුෂ්‍යයන් දෙන්න බෑ මනුෂ්‍යයන් දෙන්න නොකරේවා ඒතර ඔක්සෙන් ඔබස්ටි ඉස් අ වුමනයිස් කැනිබල් වුමනයිස් එතන මොකද ළමයිකු තියෙනවා දැන් අපි කියන ඉතන උච්චර කියනවා මා මම ඩොක්ටර් ඔෆ් ද සර් තමයි දොස්තර නෙමෙයි පොදුස්තර කෙනෙක් වෙන්නේ ඉතින් දැන් අපි කියන දෙවියන් වහන්සේ කිව්වා ඔබස්ටි දැන් ප්‍රේ කරා ලෝඩ් චේන්ජ් මී බට් නොට් නවු ගෙන් දාව ගෙරසුන තමයි යන්නේ. හරි ජෝ දෙමු ආස්තක් තියලා මේ මොකිනුක දැන්නද කරු. ඉතින් යා උත්තරෝ මගේ හાર્ට් ඉස් ටෙස්ටස් අන්තිමයි සිද්ධි. එයා අපි ජීවිතේ අපි කරේ අපි හස්බන්ඩ් ගේ අඩුවක් වයිෆ් ගේ අඩුවක් නැත්තම් මේ සිද්ධිය අරකට අඩුවක් හිස්කම. තේරුණාද කියන්නේ හිස්කම වෙන තැනක හොයන්න ගිහිල්ලා ඒ කියන්නේ කොච්චර මුලින් ෂෝක් වෙන්නේ අරෂෝ මාර් ඇට්‍රැක්ටිව් දෙකක් කියන්නේ දැන් මේ අභුව අඩුවේ සාතන් මොනවද කරන්නේ අසත රමණීය දිවට ප්‍රණීත නුවණ වැඩවල කදිම හරි චක්ෂි උත්තර කියනවා ගල් පහන් කරගන්න දැන් අපි දෙස මතකින් මාත්‍යන්ත මාක් විශේෂ හතරනි පරිශ්‍රයේ දෙවනි වගන්ති කතාව ගත්තා උනාසේ දහවල් දහවල් අතරියක්ද රාත්‍රි සතරියක්ද නිරාහාරව උන් පසු උනාසේ සාගිනි ඇතිලි ආ එතකොට තමයි එපිට පරීක්ෂා කාලය එන්නේ කියලා අඩුව ඉස්තනත්තික තමයි එන්නේ මොනවද එන්නේ ගල් අරන් එන්නේ හැබැයි පරස්තේ මාකට ගිහිලා තියෙනවා මාසික රැස්සල කියලාද ඒ කියන්නේ උනි ලෑන් වල ඒ පාලු කරේ ගල් අපිට පෙන්නවා ඉතින් රොටියක් වගේම වරදි රොටියක් වගේ බඩ ගින්න ඉන්න මිනිස්සෙක් ඒක දැක්කම ඒක මාර උත්තර ඇස්සට නමනීය එතන විකට ප්‍රණීත මාරයි කියන්නේ ඔයා දෙවියන් වහන්සේගේ පුතා නම් මේ කල්පාන් කරන කන්න යකා ගාව නැද පාන් නේ උගවන්නේ ගල් හැබැයි පාන් වගේ ගල් හක්කේ තියන හැලදම්ද මුන්ටක දහතර ප්‍රදන ප්‍රස්තාවක කුඩු වෙලා දැන් අපි මොකද කරන්නේ ගල් පාන් කරගන්න අත්තර අද මගේ වයිෆ් අමිනී නපුරු හරි ඔයා හරි හොඳයි බදල බලන්න ඕනේ ඒක වයිෆ් හොඳයි කියන්නේ බන්දන් පස් ඉක්කරේ මන්ද කතරේ පස්සේ කියලා කියන්නේ මේ පැත්තේ කොනාට එහා පැත්තේ තමයි හොඳයි කොළවා උඹේ ඒ තොලක තම හොඳම නෑ උඹේ පැත්තේ වරුවා උඹේ තේරුම් ගන්න ඒ කියන්නේ අර වැටෙන් ඉහා මාල් පන්දරේ හොද හොද සිංගින් කරන්නේ කවුද එයා ෆොටෝග්‍රාෆර් කෙනෙක් එයා සිංගින් කරන්නේ කවුද දාන වැටෙන් ඉහා මාල් පන්දරේ ඔබ පිපි දිලේ අත නොදුරේ තේරුම් ගන්න ඒකදී අර අපේ නිවසේකදී සාතන් කියන උත්තරයක් කියනවා මාර තන මරු ෂෝ එද
අපි තමයි පාන් කරගන්නේ. අපි දැන් ඒ පාන් කරගන්න එකේදී අපි අපගමන උත්තර. ගොඩාක්ම අපි එම්ප්ටිනස් එක ෆිල් කරගන්න යද්දී අනාද ඉනිෂියලි මාළු දැන් නම් නේද? ඒ කියන්නේ මාළුවට හැමක් දෙන්නේ නේ. මාළුවා බඩගිනි මාළුවානේ හැම කන්නේ. තේරුණා අනවා දැන් මාළුව බලයි මිනිස්සු කියන්නේ නැති තේරුණා මේ මොනවද ආයිසේ? නිකන් ඉන්න මාළුලු ආ ඉලස්කල් තමුසේලාගේ අනවශ්‍ය දේවල් වලට කඩ ගහන්න නැති කියන මේ මාළු මැරෙන්නේ නැහැ නේ. උගේ වඩෝයි දැන ගන්න මේ අනවශ්‍ය දේවල් කඩ ගහන්න නැති කියන්නේ මාළු මැර තේරුණාද කියන්නේ? ඉතින් දවසක් මිනිස්සු කියන පාර පහයි 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 දෙකේ පහල යනවා. මොකද මේ බබා දෙන්න කයි බාබ ගන්න මේ මාසේ මොකද පහයි පහයි කියන්නේ? අනිත්තුන්ගේ අර අනිත්තුන්ගේ දේවල් වලට කඩ ගන්න මම මාළු කඩ ගන්න තව එකක් හම්බුන හයයි හයයි ඒක නිසා එතනදී එතනදී මාළුවට මාළුවට මාළුව අහු කරගන්න ට්‍රැප් එකක් නේ. මාළුව අහු කරගන්න ට්‍රැප් එක මොකක්ද? මාන කියන්නේ ඔය පීට්සා පණුවෙක් වගේ නක්කල මම ජීවිතේ පළවෙනි වතාවට උදේ මැක්ඩොනල්ඩ්ස් බත්න දී හිටියා මම රෑට බත්කට කන්න ලැබෙවා කියලා මම දන්න කිසිල අර මැක්ඩොනල්ඩ්ස් බක් මැක්ඩොනල්ඩ්ස් මම මේ මැක්ඩොනල්ඩ්ස් පණුවෙක් දැන් පීට්සා පණුවෙක් දැන් නැතිනේ. ඉතින් ඒක මාන ඇට්‍රැක්ටිව් ඇසුර රමණීය කියුට් ছবি පණුවෙක් වඩන් දෙලියු ගෙන ගෙන මෙව කොක්ක කොක වෙන්නේ නැටි දෙනවා මම මෙහෙම කට ගහලානේ මෙන්ද මේව කියන ඕකල වාගන්න දෙන්නේ මේ කට කාලා සමානයි නුවන් වැඩමුණ කලි මං ඒ කාලා කාලන් පස්සේ උඩ දැන් සමන් මල හපන්නේ මල හපන්න බැහැ ડોක්ටර් මේ හක්කේ ડોක්ටර් නේ පුරුත ප්‍රතිමු ප්‍රසන්න සාර චාර මල 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 කනේ චාර චාර මගේ ප්‍රසන්න ඒක හක්කේ මාළුවගේ ප්‍රශ්න අහන්න බෑ. හරි. මුන්තර රදෝදි දාදී. ඉතින් මාළුව කියලා ප්‍රේක ග්‍රැබ් කරගන්න විතර උදේ නිකන්ම ගිනිනවා. ඉතින් මුලින්ම මනෝව කාපු ගමන්ම පට තමයි. හරි ගිල්ලම තමයි කොක ගිල්ල වාක් කියන්නේ. ඉනිෂියලි මොර ඉනදවස් තමයි හීස් සිය මම බහර මෙ සීමාව වාක්කේ තරම මන්නා. කියන්නේ එමන් කියන්නේ ඉමස්මාර සාතල් එක තැනකදී ඇදලා ගන්න. අපි ජීවිතයේ මේ එම්ටිනස් එක කිසිම පුද්ගලයකට පුරවන්න බෑ. මමයිද බුද්ධට කාපු කෙනෙක්. ඒක මම බුද්ධ පරිදි දේශනා. නාගන අනාගන වනාගත් කෙනෙක් මම. පුද්ගලයන්ගේ අඩුව පුරවන්න ගිහින් විනිශ්චයයි මාන. හැබැයි ඊට පස්සේ වහල් වෙනවා. දැන් බා බා ඉතින් බාල් වෙලා ඊට පස්සේ අපිට වෙන වැඩක් නැහැ. ඒකම ගිහින් සම් දෙ අර මේ සම්පූර්ණම ඒ රිලේෂන්ෂිප්ස් ඇටැච්මන්ට්ස් වලින් අපිව සම්පූර්ණයෙන්ම අහල් කරා. දැන් අර අබ්‍රහම්ට දෙවියන්වහන්සේ කතා කරලා දෙන උපති 15 උපති 15 සතුන් දෙපළ කරන්නේ. හරිද? අබ්‍රහම් සතුන් දෙපළ කරා. දැන් දෙවියන්වහන්සේ දෙයක් කරන්න යන ගිවිසුම. කියන්නේ ගිවිසුම කියලා කියන්නේ ඒක ලේබලින් වෙන්නේ. It's a bloody scenario. තේරුණාද? ලේ විලක සාමාන්‍ය ග්‍රීක එක ගිවිසුම කරදී තේරුණාද කියලා? ඒක එක එක ඒකේ දෙපාර්ශ්වයම ඒ සත්තු මැදින් යන්න ඕන. අබ්‍රහමන්ත යන්නේ දෙවනසෙතර යන්නේ. මොකද සාමාන්‍ය ගිවිසුම කවරේ කැඩියොත් එහෙම ඒ සත්තුට වෙච්ච එකම වෙනවා. එතකොට කවුද ගිවිසුම කැඩුවේ? දෙවනසෙද අපි? අපි කරනවා තව දෙයක්. කවුද කවද මරන්නේ? අපි මරන්නේ. අපි මැරෙන්නේ. හැබැයි කවුද මැරෙන්නේ? ජේසුස් වහන්සේ. ඒක ගිවිසුම මැදින් සතුන් දෙබල කරයි පස්සේ ආබ්‍රහම් යන දෙවියන්සය. අපි දෙවියන්සය යන ටික වෙලාවක් පස්සේ ඉමීඩියට් එන ඍජුලි. ඔය පත මහලෝ කියලා දෙවියන්සය. ආබ්‍රහම් උනේ ඉඳන් ඊපස්සේ දෙවියන්සය යනවා. ඒක ඔබේ මගේ ජීවිතයේ ඔබේ මගේ ජීවිතේ එම්ටිනස් එකේ එම්ටිනස් එකේදී සාතන් එක එක උත්තර අරගෙන ඉවරයි. නෑ. එළවන්න කිචුලි යන ඉන්න. ඒක දෙවියන් වහන්සේ එක්කරන එක්කරනා බලන්න වචනේ කතා කරලා කියනවා ම එබැවින් දෙවියන් හැමෝ කියන්නේ එබැවින්
දෙවියන් වහන්සේ එක්කල අය දෙවියන් වහන්සේ එක්කල අය මනුෂ්‍යයා වෙන නොකෙරේවා වෙන නොකෙරේවා should not divide by that කියලා එකන බැරි එකන බැරි තේරෙනවා ඒක ෆොනෝග්‍රාෆි වලින් වෙන්නේ නැහැ අපිට බලන්න මේ බැලන්ස් කවුන්සලින් වලින් මාරව දෙවි කියනවා don't bring phonography to your bedrooms මෙතන පොඩි ළමයි කවුරුත් නැහැ තේරෙනවා dangerous स्वामी जीवित मगे जीवित නිසා ගන්න කරොත් අපි ફોકસ එක තියාගමු අපි දෙවන කියවීමේ පළවෙනි කියවීමේ අපි අවසාන කරමු එතනින් මා ජාකොබ් පහේ නාමයේ සිට 12 දක්වා වල මේක කනෙක් වෙන්නේ කොහොමද අද වචනේ විදියට දා පහේ නාමයේ සිට 12 දක්වා වචන මෙන්න මොකද කතා කරන්නේ සහෝදරනි ඔබ හරි මොකද මා ජාකොබ් පහේ නාමයේ සිට 12 දක්වා සල් ඔබ මිනිස්සු ලාක්නවන මිනිස්සු එක්කනිකාර බුද්ධ චෝදනා කරා මෙද මිනිස්සු කාලයන් දරන සිස්සේ සහෝදරි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් කතා කර දිවස් ඉවරයන්ගේ පීඩා බිඳීමද ඉවසීමද ආදර්ශ කර ගන්න ස්ථීරව සිටි අය ආශිර්වාද ලබ්ධෝයයි අපි කියන බියුටිෆුල් ඒ කියන්නේ කලබල වෙන්න එපා ගල් පාක් කර ගන්න එපා ඔබ එතන ඉවසිල්ලේ ඉන්න ඊට කලින් පරිවන්ති කතා කරලා කියන බලන්න අද ඒක කියෙම නැහැ පළමුසා අන්තිම වර්ෂාව වහිනතුරු ගෝවියා පොළවේ සංසාර පරදාව බලාගෙන යන බලා ඉවසිල්ලෙන් සිටි මෙසේම එසේම ඔබද සියල්ල ඉවසිල්ලෙන් සිටින්න ස්වාමිනාගේ ආගමන ලඟම ඇතිවේ බැවි මෙසි ස්ථීරව තබා ගන්න ස්ථීරව සිටි අය ආශිර්වාද ලබ්ධෝයයි කියන ජෝබ් ස්ථීරව සිටි හැටි ඔබ අසයි ඔහු කියන ස්වාමිනාගේ තීරණය ඔබට පැහැදිලි ස්වාමීන් වහන්සේ දයාව කම්පාවෙන් අතිකලස පොසත් සිරින සේක. අගයන් මාතෙනි. එනිසා වේදනාවක විදනත පාළු තට්ට තනි උත්තරයක් නැහැ මට එපා වෙලා තියෙ. මේ බඩගින්නට තමයි සාතන්නේ. ජෝ ජීවිතේ වේදනාවෙන් කියන්නේ ඒකෙදි ලස්සන තන ඔයා අල්ලගෙන ඉන්න ස්වාමීන් වහන්සේ මහා පුදුම දෙයක් ඔයාලා ජීවිත කරා. පුදුම දෙයක් මොකද ප්‍රශ්න I can't have my own child. ඒක මම මාතෘ මිසෙස් එක. සමහර මගේ අර පිස්සෙක් කියනවා ඉල්ලු කරනවා. ඉතින් ඒ වයසේදී එහෙම වෙනවා කියන්නේ, කියන්නේ වෙනම කතාවක්. يعني මගේ ලේවලින් දරුවේ. මම ඒ කාලේ නම් චූ ළමයි. ඒ සමණින්ද. ඒක හරි කොල්ලෙක් කියදී බබාලා වෘතා කරන එක මම ඒ කාලේ චූ ළමයි හරි ආදරෙන් වඩා ගන්න වෘතා කරනවා. ඉතින් ඒක මාර මගේ ඇඟේ දුකද? ඒක පුදුමයි නේද? ඒ එක මගේ ජීවිතේ ලොකු අඩුවක්. අඩුවක් විතර මට දැනෙන්න දැන්. ඉතින් ඕනම දැනගත්ත මෙතන පොඩි බබෙක් හිටියා නම් මම මෙතන පොඩි පොච්චි එකක් හිටියා කියලා දු. මම මගේ ට්‍රැක්ෂන් එක කෙලින්ම එතනට යනවා. එතන මට දින අර දෙක කියලා. එතන නාසේ පුළම තුරු කරගෙන කරන් දැත්ත ඒක මම ඉල්ල ගන්න ගියේ. සිද්ධි වල එසේ වෙතත් තේරෙනවා කියන්නේ. එතනදී මම මාර දෙයක් එතන එකත් එක්ක මගේ ඇටැච්මන්ට්ස් බිල්ඩ් වෙන්න ගත්ත ප්‍රමාණය
විශේෂම ස්පෙෂල් ඩුවල් ඩුවල් කියන තරක් එක හරිද ඒක ඩුව දරුවා ලේ කියනවා මට එක මාරු මිස්සන ඔය එක තරම් මොකද වෙන්නේ පහන පිටින් මට එක ගියාම එක තැනක ඔපරේෂන් එකේ ෆස්ට් මගේ පූජාත්‍රි ෆස්ට් ඉයේදී පාකිස්තානි ස්වාමීන් වහන්සේ තමයි ඉන්දියාවේ කවුන්සල් එකේ මම ඔය බිග් ෂොට්ස් එයාවිල්ලා ප්‍රීස්ටරි සයිකලොජිකල් ඩිසෝඩර්ස් ගැන ගැන කතා කරන්න ගත්ත ටොපික්ස් එක. ඉතින් මම ටොපික් එක හදමු කියන එක ලොකු සෙමිනාරයක් ඒක සයිකලොජිකල් ඩිසෝඩර්ස් ඇලික් ද ඩ්‍රීම්ස් ඇන් නෝමල් කියලා ෆොනෝග්‍රාෆි මම කියන ඔක්කොම දැන් එක එක සිම්ටම් එක එක ඩික්ෂන්ස් ගැන කතා කරද්දී මෙන්න තියෙනවා එක a priest who miss a child එක කිසිම දරුවෙක්ට මගේ ජීවිතය අඩු කරන්න
එමම පුරන් හදාගන්න. එම මගේ මගේ ජීවිතය කිම දරුවම හදාගන්න තාත්තේ අදලා තාත්තේ කියනමයි මොන තරන්නේ. ඒකම ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඒ වලේ මම මගියන අඩුව ජෙසු පෙන්නවා කාටත් ඔයාව කොරවන්න බෑ. හැබැයි ඒ ඩ්‍රයිව් එක ඒ අඩුවත් එක්ක මම ජර්නි එක කරා. ඒ වාලගේ ප්‍රේමන්ත වාලගේ ජීවිතය අඩුව. ඒක අපි හැමෝගේම අඩුවක් තියෙනවා. අපි හැමෝගේම අඩුකක් ඒක අඩුව වල නම් කරන මොන තරම් තියක්ද? ඒ අඩුව බෝතලෙකින් වත් relationship එකකින් වත් නැත්නම් මොකක් හරි feeling house එකකින් වත් ඔයාලට පුළුවන් නෑ. ඒක ඒ ඉන්ජිනේර අහක් කරන්න අහක් කරන් පස්සේ ඉවසිල්ලෙන් ඉන්න කට්ටක් කන්න වෙනවා. ඔබ ජේසු ආව ලස්සන තැනකට ඔයා අරගෙන යනවා මයි අයිති කරගන්න. දේශනා දුන්නා. ඔබේ රැගෙන වාසයට තුතිපද විනය කදා
සෝකේ ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. සැබවින්ම ඉගෙන ගන්නවා කරන්න. සැබවින්ම මේ උපදේශා පවරා දෙන ලබ. ස්වාමී ශාන්තියයි ජෙස් නහබලම. අපට කරුණා කළ මැනව. ලොවේ පවහන් දේවාචාර්යයන්නි.
සරතරාත්ම දෙවි ස්වාමී ප්‍රභාස්ගේ ශරීරයෙන් මුත්‍රෙන් පෝෂණ අපේ ජීවිතය ප්‍රභාස්ගේ පමණක් පූර්ණ වන්න මම අඩුවක දීම වහන්සේ සමගේ අඩුව හරහා වහන්සේගේ වචනය හරහා ගමන අපට අපට අප ස්පර්ශ කරන ආරම්භ කරන සමය මේකද අපි ස්වාමී මනජේස් සුනහස් දෙස්සාම අපට වේවා ආමෙන් ස්වාමී මනස සමග වෙනසේ ඔබ සමගද වෙනසේක්වා සම්බරත් දෙවි මහත්ම යාන ප්‍රියනත පුත්‍රයා විශ්වදාත් මන්ද සෑම සිද්ධාම ආශිර්වාද ආරක්ෂා කරසේ ආමෙන් යන සමයට නම් ගියාදට ජීවත් වන්න නමස්තේ සෝෂේවා ගාන නැති සපසලන් සේලා කිසිම අගුලක් හදාන්නේ නැහැ යතුරක් නැතිව. ඒ අගුලේ සිදුරේ තේරුම තියෙන යතුරට. අපේ ජීවිතයේ හැම අඩුවක් උනාසි දැනගෙන මෞකසදල පිළිසින්න ගන්නකොටම ගීතවල කිසි 39 කියනවා රහසින් මම තැනදී උනාසි මම දැක්කා. චුනි කාලේ නම් අපේ හැම අඩුවක් උනාසි දැක්කා. උනාසෙන මේ අඩුව ඇති කරන්නේ සාතන් අපුරා. හැබැයි උනාසෙද මේ අඩුවත් එක්ක සාතන් කරන ගනුදෙනුවත් එක්ක ලොකු සැලැස්මක් තිබුණා. අද අපි උනාසෙට කියන්නේ යමු. ඔබව මට සෑදී. ජේසු ඔබව මට සෑදී. ඔබ මට සෑහේ මගේ ජේසු ඔබ මට සෑහේ මගේ ජේසු නෑ ගලන්නේ ඔබ මට සෑහේ
දෙකම බෙදියාගෙන ඉස්සපහත් කරගන්න. චෙසුව මට මදි වෙච්ච දැන්. චෙසුව මට රසහෙච්ච දැන්. උඩා කැති. චුරි කාලේ නම් ආදරේ හොයපු තැනක මම හිර වෙන්නට ඇති. පිළිගැනීමට මම පෙරේත වෙන්නට ඇති. කෑ කන්සර්න් කියන දන මම හොයන්නට ඇති. සමහරවිට මගේ අම්මා තාත්තගෙන් වෙච්ච අඩුවක්. අම්මා තාත්තගෙන් වෙච්ච දුර්වලකම් ප්‍රතික්ෂේපය. මගේ ජීවිතේ පුරාවටම යටිදුවන්නට ඇති. නමුත් අද අපි කියනවා ජේසුට. My heart is restless and I rest in thee. මම මොන දේ කරත් මොන පුද්ගලයා ගාවට ගියත් මොන තැන හම්බුණත් මොන achievement එක මොන වාහනය මොන සම්පත මොන දේ කරත් කොච්චර සල්ලි තිබුණත් කොච්චර බලය තිබුණත් වැඩක් නැහැ ස්වාමී. ඔබ වහන්සේට මාව පුරවන්න පුළුවන් වෙන කාටවත් මේ වාසනේ විතරයි. ජීවිතේ මම ලෝකේ සාතාවකාලික තෘප්තිය විඳින ආරා මම වාසනේ වෙන වාසනේ වෙච්ච වාසනේ පුරවන්න උනතර පුරවන්න උත්සාහ කරා. මොමන්ටරි ප්ලෙෂර් තාවකාලික සතුටක් තිබුණා. කික් එකක් ත්‍රිල් එකක් තිබුණා ස්වාමීනි. හැබැයි ඊට වඩා ලොකු අසහනයක නතර වුණා. මම හිර වුණා වහල් වුණා. හරිතේන වාසනේ විතරයි මගේ ජේසු. වාසනේ විතරයි මගේ අඩුව පුරවන්න පුළුවන්. අද වාසේ ගාවට මම යක් තරගෙන ඉන්නේ එකයි. වාසේ මුළු ලෝකෙම අත ස්වර්ගයම අතරලා ආවේ හිස් වෙලා ආවේ හිස් මාව පුරවන්නයි. පිළිපි දෙවනි පරිච්ඡේදය ආවෙන වගන්තිය වාසේ කියනවා දේවත්ව තමන් විසින් බදාගත යුතු වස්තුවක් යයි නොසිතා මිනිස් ස්වභාවයක ඉපද කුරුසේ මරණය දක්වා පහත් වී කීකරුණා කියලා. වාසේ දේවත්ව අතෑරේ මගේ මිනිස්යතාව තුළ මගේ මාංශය තුළ ඉරවෙච්ච තැන පුරවන්නට. වාසේ මාංශගත වුණා. වචනය මස් වුණා. මාංශය වුණා. මාංශය කියන්නේ ඇඟට පතර දැනෙන තුරුළු කරගන්න පුළුවන් තුරු තුරුළු වෙන්න පුළුවන් තැන. ජීවිතේ පුංචි කාලේ ඉඳගෙන අදුව මේ ස්පර්ශයේ අදුව වාසය පුරවන මාංශයක් වෙලා කිසිම කෙනෙක්ට එන්න බැරි තරක සප්‍රසාද මාංශය මගේ ජීවිතය ඇතුළේ දිය වෙලා ස්වාමීනි. ලෝකෙ පෙන්නන කික් එකක් වාසය ගාව නැහැ. ත්‍රිල් එකක් නැහැ. තමයි ස්වාමීනි. වාසය විතරයි මම පුරවන්න පුළුවන්. වාසය විතරයි. ඔබව මට සෑහේ මගේ ජේසු. අපි යමු ජේසු දිහා බලලා කියමු. ඔබව මට සෑහේ මගේ ජේසු. දෙකම කියා. ඔබව මට Thank you.
ඉඳලා ළඟට ඇවිත් කිවේ මාපොසත් කියලා ඔබ මට සෑහේ පාලු කර විදලා ළඟට ඇවිත් කිවේ මාතනි නැහැ කියලා ඔබ මට බිරිඳ හරහා ඔබට පිරෙනවා නම් බිරිඳ මගේ අතින් මම බිරිඳව යොදවා ගන්න විදියටයි ඔබ පිරෙන්නේ කියලා ජේසු කියනවා. ඒ නිසා එතන රණ්ඩු වෙලා එතන ඩිමාන්ඩ් කරන කෙනෙක් තේරුමක් නැහැ. ජේසුට මුල් තැන දෙන්න අතුලාන්තයේ සම්බන්ධ කරගෙන ඉඳීට යන්න කියලා. දැන්සේ ඔබට කතා කරන්න කියනවා. සමිනාසි කතා කරනවා දේවල් වලට අධික ලෙස ආසාවක් තියෙන කෙනෙක්. දේවල් එකතු කරනවා ගොඩ ගහ ගන්නවා. උනාස් කතා කරලා කියනවා ජීවිතේ ඔය ඔබ්සෙෂන් එක. චුටි කාලේ වාගේ අඩුවක් එක්ක වෙච්ච දෙයක් කියලා. ඒ නිසා අද ජේසුගේ මේ නමස්කාරය වාව ස්පර්ශ කරලා නිදහස් කරලා
craving එක, ඔය obsession එක, ඔය අබ්බැහිකම උනාසෙ සම්පූර්ණයෙන්ම අහක් කරනවා කියලා දාස් කතා කරන්නේ. සමනසේ මතක් කරනවා කෙනෙක්ට අගුස්සන මිනිතුමා ඔබගේ අතීතය වෙච්ච පාපයක් ඒ පෞකාර අතීතය ගැන හිත හිත කොච්චර පාපෝච්චාරණය කරත් ඒ ගැන නලංග වෙන තැවෙන කෙනෙක්ට දේශ කතා කරනවා. දැසි කතා කරනවා මම ඔබට සමාවදින ඉවරයි. එනිසා අතීතය සම්පූර්ණ මතයරලා අනාගතයක ස්වාමිනාහසෙත් එක්ක වර්තමානයේ මේ වෙලාව ස්වාමිනාහසගේ ආදරේ විඳගෙන ඉඳලා කියන්නේ කියලා ඔබට කතා කරන්න කියන්නේ. නාසිසෝ කරනවා කියනවා ඒ වගේම රයිස් වේදනාවක් ධනිස් වේදනාවක් කකුල වේදනාවක් කියන කෙනෙක් බා නාසිසෝ කරලා නිදහස් කරනවා කියලා දාස් කරනවා. Thank you.
with us.